උසස් තත්ත්වයේ නිෂ්පාදනයන් ලොවට සපයන මංචි මෙහෙවරට අනගි සාක්ෂියකි. ඉදිරියේදී මොන මැතිවරණයක්ද එන්නේ විපක්ෂය කියන්නේ මහා මැතිවරණයක් කියලා. ඉතමත් පෑදලිය කියන්න තියෙන්නේ නියමිත වෙලා තියෙන්නේ ජනාධිපතිවරණය එන්නේ. ඒ නිසා මට තේරෙන විදිහට නම් අනිවාර්යෙන් ජනාධිපතිවරණය තමයි පැවතින්නේ. ඒක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලන්නේ නැහැ කියලා විවිධ පාර්ශ්ව කියනවා. ඒක ඇත්තද? නෑ මට පේන විදිහට නම් අනිවාර්යෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණය සඳහා තරඟ වදින්න වෙයි කියලා අපි හිතනවා. මොකද විශාල රටේ විශාල ඉල්ලීමක් තියෙනවා. එතුමා මේ වැටුණු රට යම් මට්ටමකට ගොඩ අරගෙන තිනවා. මේ ක්‍රමය දිගටම පැවතුනොත් රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්. එහෙම නැත්නම් කයිවාරුකාරයෝ බොරුකාරයෝ ඇවිල්ලා එක එක කියලා රට අපස්සට යන්න පුළුවන්. ඒ නිසා එතුමාට ඉල්ලන්න කියන රටේ මතයක් දැන් ඇවිල්ලා තියෙන නිසා අපිත් ඉල්ලනවා එතුමාට මැතිවරණය සඳහා ජනාධිපතිවරණය සඳහා ඉල්ලන්න කියන එක. කෝටුවේ අපේක්ෂා ධම්මික පෙරේරා ඉතමත් පැහැදිලිව මම හිතන්නේ ධම්මික පෙරේරා මහත්තයා මම හිතන්නේ මේ රටේ ඉතාමත් හොඳ ව්‍යාපාරිකයෙක්. බැයි තුමාට ව්‍යාපාරික ඥානෙ තිබ්බට දේශපාලන ඥානෙ නෑ වගේ තමයි මට පේන්නේ. මොකද පෝට්ටුවේ දැන් ධම්මික ප්‍රමාත්‍යා කියනවා පෝට්ටුව කිව්වා කියලා එතුමාව ජනාධිපති අපේක්ෂා විදියට කරන්න යම් කොන්දේසි දායක් දාලා තිනේ. ඒ කොන්දේසි දාය එතුමා සපුරලා පෝට්ටුවේ ජනාධිපති අපේක්ෂා විදියට ඉදිරිපත් වෙනවා කියලා. ඉතින් මට පෑදීලියම කියන්න තියෙන්නේ මම නම් තාම දැක්කේ නෑ පෝට්ටුවේ කවුරුත් කියනවා ධම්මික ප්‍රමාත්‍යාව ජනාධිපති අපේක්ෂා කරනවා කියලා. හැබැයි මට කියන්න තියෙන්නේ ධම්මික ප්‍රමාත්‍යාට කවුරු හරි ලොකු බලාපොරොත්තුවක් දීලා තියෙනවා. ඒ බලාපොරොත්තුව එතුමාගේ කඩ නොකරන්න පෝට්ටුව වැඩ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද කාට හරි බලාපොරොත්තුවක් දුන්නා නම් ඒ බලාපොරොත්තු ඉටු කරන්න ඕනේ. ඒ කියන්නේ එතුමාට අපේක්ෂකත්වය දෙන්න ඕනේ, එතුමා දිනවන්න ඕනේ. ඒ නිසා මම හිතනවා එතුමාට ඒ කවුරු හරි බලාපොරොත්තුව දුන්නා නම් ඒ ජනාධිපතිවන්ට ඉල්ලන්නේ එතුමාට අවස්ථාව පෝට්ටුවෙන් දෙනවා කියලා. ඉතින් එතුමා ඇවිල්ලා ඒ බලාපොරොත්තු දුන්න කෙනා දැන් ඇවිල්ලා කියන්න ඕනේ එතුමාලා බලාපොරොත්තු දුන්නා නම් ඔව් අපි බලාපොරොත්තු දුන්නා, අපි ධම්මික ප්‍රමාත්‍ය ජනාධිපති අපේක්ෂා කරනවා, එතුමාව දිනවන්න වැඩ කරනවා කියලා. හැබැයි තාම මට පේන්නේ නැහැ එම කොන්ද තියෙන එක එක්කෙනෙක්වත් එහෙම ඉන්නවා කියලා. මොකද ධම්මික ප්‍රමාත්‍ය නිකන් කියන්නේ නැහැ නේ එතුමාට පෝට්ටුවේ අපේක්ෂාත්වය දෙනවා කියලා. එතුමාට අනිවාර්යෙන් පෝට්ටුවේ කවුරු හරි කියලා දේ. ඒ කියන්නේ පෝට්ටුවේ නිකන් ඉන්න മന്ത്രിවරයෙක් කිව්වට ඒක එතුමා කියන්නේ නැහැ නේ. මොකද එතුමා ඉතා දක්ෂ ව්‍යාපාරිකයෙක්, එතුමා සංඛ්‍යාලේඛන දන්න කෙනෙක්. ඉතින් ඒ නිසා එතුමාට ඉතාමත් වකියුතු කෙනෙක් තමයි කියන්නේ නැත්තේ. ඒ වකියුතු කෙනාට අපි කියනවා පෑදිලිව ඇවිල්ලා මේ රටට කියන්න එතුමාලගේ අපේක්ෂා ධම්මික පෙරා කියලා. ඉතින් මම හිතනවා ඒ ධම්මික පෙරා මාත්‍ය බලාපොරොත්තු වෙන ඒ ජයග්‍රහණය කරා යන්න පෝට්ටුව උදව් කරයි කියලා. හැබැයි මම නම් හිතන විදිහට මට තේරෙන විදිහට ධම්මික පෙරා මාත්‍යට පෝට්ටුව ලණුවක් දීලා තියෙන එක නිකන් ලණුවක් නෙමෙයි දිරච්ච ලණුවක් දීලා තියෙන. ඒ නිසා ධම්මික පෙරා මාත්‍යට ව්‍යාපාරික ඥානය තිබ්බට දේශපාලන ඥානය නැහැ කියන එකයි මට පේන්නේ. එතුමාට ව්‍යාපාර පිළිබඳ හොඳ අත්දැකීමක් තිබ්බට දේශපාලන පිළිබඳ හොඳ අත්දැකීමක් නැහැ කියන එකයි මට පේන්නේ. එතුමාට ව්‍යාපාර පිළිබඳව කියවන්න පුළුවන් වුණාට දේශපාලන විද්‍යාව පිළිබඳව කියවන්න බෑ කියන එකයි මට තේරෙන්නේ. මොකද පෝට්ටුව මම දන්න පෝට්ටුව දැම්මම අදිසි වෙන්නේ නැහැ තමන්ගේ ජනාධිපති අපේක්ෂා ධම්මික පෙරා කියන්න. ඒ කියන්නේ ඔබතුමාලා සහයෝගය ලැබෙන්නේ නැහැ ධම්මික පෙරා. නෑ, ඊටමත් පෑදලිව අපි දැන්ට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථික වැඩපිළිවෙලට සහයෝගය දක්වන්නේ. ඒ නිසා අපේ වැඩපිළිවෙල වෙන කිසිම අපේක්ෂක පිළිබඳව අපේ බලාපොරොත්තු නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ ආර්ථික වැඩපිළිවෙල ගෙනියන ජනාධිපතිතුමා මේ මැතිවරණයට ඉදිරිපත් වෙයි කියලා. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.